ක්‍රිස් මන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනිය අද අපි මලාවූ සියලුම ආත්මයන් වෙනුවෙන් යාඥා කරන දවසක්. ඇයි අපි මලාවූ අය වෙනුවෙන් යාඥා කරන්න ඕනි ප්‍රේමවන්තේ? මොකද ඒගොල්ලෝ ශුද්ධ කිනිස්ථානයේ දුක් විඳින නිසා ඒ ශුද්ධ කිනිස්ථානයෙන් ඔවුන්ව නිදහස් කරලා ගලවලා ඔවුන්ට ස්වර්ගීය සැපත සම්පත දෙන්නට ඕනයි කියලා අපි දෙවියන් වහන්සේට කරන කන්නලාවක් නිසා ඔවුන් වෙනුවෙන් අපි කරන යාතිකාවක් නිසා ඔවුන් කෙරුවෙන් අපි කරන ඉල්ලීමක් සහ ආයාචනයක් නිසා අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරන්නට ඕන. ඇයි? මොකද ඒ අයට ඒ අසරණ දුර්වල වූ ආත්මයන්ට ඔවුන්ට ඔවුන් විසින්ම උදව් කරගත නොහැකි නිසා ප්‍රේමවන්තයෙන්. එනිසා අපි අද දවසේදී ස්වාමින් වහන්සේගේ ආදරය ඉල්ලමු. අපිට මේක අවබෝධ කරගන්න මරණයෙන් පස්සේ ශුද්ධකින ස්ථානය කියලා කියන්නේ ප්‍රේමවන්තෙනි තැනක් නෙමෙයි ස්ථානයක් නෙමෙයි අපි හිතන විදිහට මේ කාලයට අවකාශයට කොටු වෙච්ච ස්ථානයක් නෙමෙයි ශුද්ධකින ස්ථානය කියලා කියන්නේ ජීවිත තත්ත්වයක් මේ ජීවිත තත්ත්වය තුළ ගොඩාක් ආත්ම දුක් විඳිනවා නිදහස් වෙන්නට බැරුව ගැලවෙන්නට බැරුව ඔවුන්ගේ පෞකාරකම තුළ හිර වෙලා මේ මරණයෙන් පස්සෙත් ඒකතු කරත් කිලිටෙන් සම්පූර්ණ කිලිටු වෙලා සමහර වෙලාවට නමුත් ඔවුන් කවදාවත් නිරයට යන්නේ නැහැ. නමුත් ඒ ඔවුන්ගේ කාල පරාසය අපිට අඩු කරන්නට පුළුවන් ඔවුන් වෙනුවෙන් යාඥා කරද්දී, ඔවුන් වෙනුවෙන් යාතිකා කරද්දී, ඔවුන් වෙනුවෙන් දේව මෙහෙයන් පවත්වද්දී. ඒ නිසාම ප්‍රේමවත් සහෝදර සහෝදරයනි, අපි අපේ පෞල් වලින් වියෝ වූ හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරන දවසක් බවට පත් කරගමු. ඔවුන් හැම ආත්මයක්ම අපි දන්න නොදන්න හැම ආත්මයක්ම ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ මේ අපි බාර කරමු. උන්වහන්සේගේ ප්‍රකපරණයට බාර කරමු. උන්වහන්සේගේ ආදරයට බාර කරමු. උන්වහන්සේගේ සමාවට උත්තරීතර වූ සමාවට භාජනය කරමු. ඔවුන් බාර දෙමු. ඔවුන්ගේ ඔවුන් දෙවියන් වහන්සේගෙන් ලබන සමාව තුළ ඒ ජීවිත වෙනස පරිවර්තනය ඔවුන්ගේ ජීවිත තුළ ඇති වෙන්නට කියලා අපි යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටායි.